Hello, my dear students. ආදරණීය දුවපතේ මම සුදර්ශන කුමාරගේ ඉස්ස මට හිතුණා ඔයාලට මේ වීඩියෝ එකක් හදන්න කියලා මොකද වැඩි දිනක් කියපු නිසා ඇත්තටම දැන් අම්මයි තාත්තයි එහෙම නැත්නම් තමයි ගෙදර තියෙන ෆෝන් එක අරන් ගියාට පස්සේ ලොකු ගැටලුවක් තියෙනවා කොහොමද WhatsApp කොහොමද සම්බන්ධ කරගන්නේ වැඩ කරන්නේ කොහොමද කම්පියුටරයක් තියෙන ළමයින්ට අම්මලා තාත්තලාත් කියපු එකක් තමයි link එක share කරන්න විදිහක් නැහැ කියලා. හොඳයි අම්මගේ තාත්තගේ ෆෝන් එක අයින්ම කළා දාමු. දැන් ඔන්න ඔබට පුළුවන් සාමාන්‍ය බටන් ෆෝන් එකකින් ඒ WhatsApp නම්බර් එකක් තියෙන ෆෝන් එකක් බටන් ෆෝන් එකක් සම්බන්ධ කරගෙන ඔබේ කම්පියුටරේට link එක ගෙන්න ගන්න. ඒ වගේම සියලු වැඩ කටයුතු WhatsApp වලින් කරන සියලු වැඩ කටයුතු කම්පියුටරෙන් කරා. එහෙනම් අපි බලමු මොකද්ද මේකට සම්බන්ධ කරගන්න app එක කියලා. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම Google search කරන්න ඕන. search කරලා මේ app එක හොයාගන්න ඕන. Phoenix OS. yes. මෙන්න මේ Chinese letters වගේක් තියෙනවා. අනේ Chinese letters වගේක් තියෙන Phoenix OS ඒ app එක download කරගන්න ඕන. ඔබේ කම්පියුටරේ internet ඉන්න. right. එමුණ අප බලමු මෙන්න මේ විදිහට ඔබට දකින්න ලැබෙනවා මේ background එක. ඒක download කරගන්නේ කොතනින්ද? right. installer කියලා තියෙනවා. for windows download mega. දැන් Google තියෙනවා mega තියෙනවා. අපි mega කියන එකෙන් download කරගමු. download button එක click කරන්න ඕන. ඊට පස්සේ අපි ටික වෙලාවක් ඉන්න ඕන මේක download වෙනකන්. ඔන්න නැවතත් download button එකක් ඇවිල්ලා තියෙනවා. Phoenix installer කියලා වැටලා. දැන් ඒක නැවතත් download button එකට click කරන්න ඕන. අපි කරන්න යන්නේ අම්මගේ තාත්තගේ phone එක නැතුව WhatsApp connection එකක් නැතුව මේ සාමාන්‍ය button phone එකකින් computerට ඔයාලගේ WhatsApp සම්බන්ධතාවය හදාගෙන link එක share කරගන්න. දැන් අපි ටික වෙලාවක් නැදී ඉන්න ඕන මේක install වෙනකන්. හොඳයි දැන් අපිට තියෙන්නේ download කරගත්ත තැනට ගිහිල්ලා මේක open කරගන්න. ඉතින් download මේ කොතෙන්ද කියලා දන්නේ නැහැ. විශේෂයෙන්ම download වෙන download කියන folder එක එමන් නැත්නම් ඔබේ වෙනත් තැනක දැන් කොතනද කියලා දන්නේ නැති අය. දැන් මේක download කරලා පස්සේ හොයා ගන්න බැරි නම් මොකද කරන්නේ? right මෙන්න මේ ධන ලකුණක් තියෙනවා. එකතු කිරීමේ ලකුණ, ධන ලකුණ තියෙන තැන click කරාම ඊට පස්සේ සෙට් 3ක් තියෙනවා. there are 3 dots. මෙන්න මේ dots 3 click කරනකොට මෙන්න ඔයාලට පේනවා settings කියලා. මෙන්න මේ settings button එක click කරා. settings word එක click කරාට පස්සේ advanced කියලා වචනයක් තියෙනවා. ඒක arrow එක click කරා. එතන වයි වචනේ click කරනකොට වෙනවා downloads කියලා. අනේ downloads click කරපුවාම ඔයාලට පේනවා change කියලා වචනයක්. මෙන්න මේ change කියන වචනේ click කරා. ඊට පස්සේ ඔයාලට පේනවා මේක තියෙන තැන පෙන්වුම් කරනවා. එහෙනම් කොහෙද තියෙන්නේ this PC කියන්නේ computer එකේ downloads කියන folder එක ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක තෝරගන්නයි තියෙන තැනක දැනගත්තට පස්සේ ඔයාලට ගිහිල්ලා ඒක ඕපන් කරගන්න පුළුවන්. හොඳයි දැන් අපේ කම්පියුටරේ මේක ඩවුන්ලෝඩ් වෙලා තියෙන මෙන්න මෙතන මේ අපේ වෙනම බෑකප් ප්ලස් කියලා ෆෝම් එකක් තියෙනවා. ඉතින් ඒකේ මෙන්න මෙතන මේ තියෙන්නේ ඔයාලට පේනවා අයිකන් එකක් තියෙනවා. Phoenix එක ඩබල් ක්ලික් කරාම ඩබල් ක්ලික් කරාට පස්සේ ඔන ඕපන් වෙනවා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ ඇප් එක අපි හරහා මේ වැඩ කටයුතු කරගන්නේ කියලා. හොඳයි ඩබල් ක්ලික් කරාට පස්සේ මේක ඊට පස්සේ ඔයාලට දකින්න ලැබෙනවා ඩයලොග් බොක්ස් එකක්. ඒකෙන් අපි yes කියන එකට ක්ලික් කරනවා. yes කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා තවත් මේ වගේ පින්තූර දෙක තුනක් එක්ක install කියලා බටන් එකක් තියෙනවා. අපි ක්ලික් කරන්නේ install බටන් එක. ඊට පස්සේ අන්න hard disk කියලා එනවා. තවත් dialog box එකක් එනවා. ඒකෙදී C drive එකටද D එකටද E එකටද දාන්න කියලා ඔයාලගේ කම්පියුටරේ තියෙන විදිහට කැමති එකට දාගන්න පුළුවන්. C එකට හරි D එකට හරි. අපි D එකට දාලා බලමු. ඊට පස්සේ next කියන වචනේ ක්ලික් කරාට පස්සේ නැවතත් එනවා මේ 8G ද 16 ද 32 ද කියලා දානවා. ඒක අපි 8 කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ install කරන්නයි තියෙන්නේ. install button එක click කරාට පස්සේ මේ විදිහට ඔයාලට පේනවා install වෙමින් පවතිනවා. මේ අපි කතා කරන්නේ මේ ඔබේ දුරකථනය smart දුරකථනය නැතුව button phone එකකින් WhatsApp සහිත නම්බර එකක් තියෙන phone එකකින් ඔයාලගේ computerට link එක ගෙන්න ගන්න. ඒ වගේම සියලු වැඩ කටයුතු WhatsApp වලින් කරන සියලු වැඩ කටයුතු computerෙන් කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. හොඳ දැන් ඔයාලගේ කම්පියුටරේට ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි.
ඉන්ස්ටෝල් වෙලා දැන් අපි මෙන්න මේ වගේ තිරයට ඩයලොග් බොක්ස් එකක් ආවට ආවට පස්සේ ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ රීබූට් නවු කියන බටන් එක ඔබන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා මෙන්න මේ දුර ඔයාලගේ කම්පියුටරේ තියෙනවා නම් ඔබ කර කර හිටපු වැඩ ඒක ඔක්කොම සේව් කරලා ඉවර කරන්න මොකද මේක රීස්ටාර්ට් වෙනවා. රීස්ටාර්ට් වුණාම මේවා ඔබට කරගන්න බැරි වෙනවා කිසිම දා. ඒ නිසා රීස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා මේ සියලු දේවල් සේව් කරලා දැන් රීබූට් නවු කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට රීස්ටාර්ටින්ග් වෙනවා. රීස්ටාර්ට් වෙමින් පවතින්නේ සෑහෙන වෙලාවක් යයි ඔබට මේකට. ඊට පස්සේ තමයි ඔබට ඉතුරු වැඩ ටික කරගන්න වෙන්නේ. ඉතින් අපි ඇත්තටම මෙන්න මේ ඩයලොග් බොක්ස් එකේ මෙන්න මේ මේකේ ෆයිල්ස් OS කියන දෙවෙනියට තිබෙන්නේ ක්ලික් කරන්න ඕන. ඊළඟට මේ විදිහට ඔබට දකින්න ලැබෙනවා කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක්. මෙ මේකේ ස්ටෝරින් වෙමින් පවතින්නේ. දැන් ඔබ මේ හදන්නේ ස්මාර්ට් දුරකථනයක් නැතුව ඔබේ සාමාන්‍ය බටන් ෆෝන් එකක තියෙන දුරකථන නම්බරකින් ඒ හරහා WhatsApp ඩවුන්ලෝඩ් කරගෙන ඒ ස්මාර්ට් ෆෝන් එකකින් කරන වැඩකට විශේෂයෙන්ම කරගන්න. දැන් ඔයාලට ලින්ක් එක එවන්න විදියක් නැහැ. ID නම්බර්ස් වලින් password වලින් එනවා කියලා කියනවා. දැන් එතකොට ලින්ක් එක කොහොමද කම්පියුටර් එකට ගන්න කියන ගැටලුව කරක් දෙන්නට තිබුණා. ඒ නිසා මේ වීඩියෝ එක success online english class එකකින් අපි ඔයාලට මේ වගේ වීඩියෝ එකක් දෙන්න හිතුවේ. දැන් ඇත්තටම ඔබට අවශ්‍ය සියලුම දේවල් ඔබට අවශ්‍ය ගැටලු ඉංග්‍රීසි විතරක් නෙවෙයි මුළු ජීවිතේම හදන වැඩසටහන ලෙස අපි ඔයාලට ගොඩක් උදව් කරනවා. එතන english class එකට සම්බන්ධ වෙන ගමන් ඔයාලට පුළුවන් මේ වගේ දේවල් අලුතින් ඉගෙන ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ අලුත් videos බලලා ඔබේ දැනුම වැඩි කරගෙන අධ්‍යාපනය සාර්ථක කරගන්න Success Online English YouTube channel එක subscribe කරන්න පුළුවන්. bell icon එක click කරලා ඔබට පුළුවන් නැවත නැවතත් මේ වගේ videos බලන්න. හොඳයි. ඊට පස්සේ install වුණාට පස්සේ ඔයාලට මේ වගේ background එකක් එනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ language එක select කරගන්න. මේ විදිහට English language එක select කරගන්න. ඊට පස්සේ next කියන button එක click කරන්න ඕන. ඊට පස්සේ accept button එක click කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ background එකක් එනවා. හරි. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ internet connection එක internet වලට සම්බන්ධ වෙන්න ඕන. හරි. ඊට පස්සේ internet එකට සම්බන්ධ වුණාට පස්සේ next කියන button එක නැවත click කරන්න ඕන. හරි. එතකොට ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ user name එකක් දාන්න. ඔයාලා කැමති නමක් ඔයාලගේ නම හරි නැත්නම් තමන් computer එකේ user name හරි කරගන්න. තෝරගන්න වචනයක් type කරන්න තියෙන්නේ. එහෙම නමක් type කරාට පස්සේ ඔයාලට පුළුවන් finish කියන button එක click කරන්න. හොඳයි. දැන් මේ ඔබට පේන තියෙන්නේ දුරකථන කියන්නේ ෆෝන් එකේ තියෙන ස්ක්‍රීන් එක. මේ දැන් මෙන්න මේ start button එක click කරලා ඊට පස්සේ මේ settings වලට යනවා. settings කියන button එක click කරා. ඊට පස්සේ ඔයාලට පේනවා මේ පින්තූර මේ icons ගොඩේ තියෙනවා accounts කියලා icon එකක්. මේ මිනිහෙකුගේ පින්තූරයක් වගේ ඔළුවක් තියෙන ඒ වගේ. දැන් ඔයාලට පුළුවන් ඒක click කරාට පස්සේ add account කියලා තියෙනවා. add account click කරන්න ඕන. ඊට පස්සේ Google search කරන්න Google click කරන්න. හොඳයි. මේ විදිහට dialog box එක මේ computer තිරයට ආවට පස්සේ ඒ කියන්නේ email නම් email address එක තමයි type කරන්න තියෙන්නේ. මේ type කරලා මෙන්න මේ දේ type කරපුවාම ඒ විදිහට email නම් email address එක type කරලා next කියන button එක click කරන්න ඕන. හොඳයි. දැන් ඔයාලා මේ email එකේ password එක මෙන්න මෙතෙන්ද type කරන්න ඕන enter කරන්න ඕන. හොඳයි. පාස්වර්ඩ් එක මේ විදිහට ටයිප් කරලා පස්සේ next කියන බටන් එක ක්ලික් කරනවා. ඊළඟට I agree කියන බටන් එක ක්ලික් කරනවා. ඉදිරියට ටික වෙලාවක් ඔයාලට ඉන්න වෙනවා. හොඳයි. මේ විදිහට ස්ක්‍රීන් එකට තිරයට ආවට පස්සේ ඔයාලා ක්ලෝස් බටන් එක ක්ලික් කරලා ක්ලෝස් කරනවා. ඊට පස්සේ නැවතත් අර විදිහටම තිරේ යනවා ෆෝන් එකේ ස්ක්‍රීන් එක. ඊට පස්සේ නැවතත් ස්ක්‍රීන් ස්ටාර්ට් බටන් එක ක්ලික් කරාට පස්සේ ඔන්න ප්ලේ ස්ටෝර් බටන් එක එනවා. ඒක ක්ලික් කරන්න පුළුවන්. හොඳයි. දැන් ඔයාලගේ තිරේට Play Store open වෙලා තියෙන්නේ. දැන් තියෙන්නේ WhatsApp search කරන්න. search කරන තැන WhatsApp type කරලා WhatsApp type කරන්න ඕනේ. ඊට පස්සේ වෙන WhatsApp අපිට open කරගන්න පුළුවන්. හොඳයි. search කරාට පස්සේ මෙන්න මේ විදිහට install button එක එනවා. WhatsApp install කරගන්න තියෙන්නේ. එම install button එක click කරා. හොඳයි. දැන් මේ install කරන්න click කරාට පස්සේ මේ WhatsApp open වෙන්න install වෙන්නයි මේ ටිකක් වෙලා යනවා.
මේවිදියටට පුළුවන් අනිවාරයෙන්ම ඔබේ පරිගණකයට WhatsApp ඉන්ස්ටෝල් කරගන්න. හොඳයි ඉන්ස්ටෝල් බටන් එක ක්ලික් කරාට පස්සේ මේ විදියට ටික වෙලාවක් ගියාට පස්සේ එන ඕපන් කියලා එකක් එනවා. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ ඕපන් බටන් එක ක්ලික් කරන්න. හොඳයි ඔබේ දුරකන ඔබේ පරිගණක තිරයට මෙන්න මේ වගේ ස්ක්‍රීන් මේ පිකචර් එකක් වටනවා කියන්නේ WhatsApp ඔයාලගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ agree and continue කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ දුරකථන අංකය කවුරු පාවිච්චි නොකරන ඔබේ මේ වෙනුවෙන් ලින්ක් කරගත දුරකථන අංකේ 94 ක්ලික් කරලා අදාළ ඒ නම්බර එක ටයිප් කරන්න දෙන්නේ දුරකථන අංකේ බිංදුව වෙනුවට 94 ටයිප් කරලා ඒතර නම්බර්ස් ටික ටයිප් කරා. හිතක ඔබ සාමාන්‍ය දුරකථන අංකේ මේ විදිහට ටයිප් කරාට පස්සේ next කියන බටන් එක ක්ලික් කරන්න. දැන් තියෙන්නේ okay බටන් එක ක්ලික් කරන්න. හොඳයි දැන් ඔයාලා මේ okay කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ කම්පියුටර් තිරේ verifying your number කියලා එකක් ඇවිල්ලා ඔයාලගේ නම්බර එක ඇවිල්ලා කෝඩ් නම්බර එකක් එනවා. කෝඩ් නම්බර එක ඔයාලගේ ඒ නම්බර එක තියෙන ෆෝන් එකම තමයි එන්නේ. ඒ එන නම්බර එක මේක ටයිප් කරන්න ඕන. අංක 6ක නම්බර එකක්. හොඳයි ඔබේ දුරකථන අංකය ඔබේ සාමාන්‍ය දුරකථන අංකයෙන් ටයිප් කරපු මේ ඒකට ආපු කෝඩ් නම්බර එක මේ විදිහට ටයිප් කරාට පස්සේ අංක 6ක නම්බර එක ටයිප් කරාට පස්සේ මෙන්න මේ වගේ පින්තූරයක් ඔබේ පරිගණක තිරයේ දක්නට ලැබෙනවා. අනේ මේ ලාවට ඔයාලා කරන්න තියෙන්නේ not now කියලා ටයිප් කරන්න. ක්ලික් කරා. ඊළඟට මම මේ විදිහට දුරකථන ඔබේ පරිගණක තිරයට මේ වගේ ස්ක්‍රීන් එකක් මේ වගේ ඩයලොග් බොක්ස් එකක් ආවට පස්සේ ඔයාලා බලන්න profile info කියන මේ බොක්ස් එකේ කැමරා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ ෆොටෝ එක, ඔයාලගේ ෆොටෝ එක හරි ඔයාලා කැමති ෆෝන් එකට දාන්න ඕන ෆොටෝ එක. ඉතින් ක්ලික් කරලා ඒ අවශ්‍ය ෆොටෝ එක තියෙන ගැලරි එකට ගිහිල්ලා ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ continue button එක ක්ලික් කරාට පස්සේ allow කියන වචනේ එනවා. allow ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔබට කැමති පින්තූරයක් තෝරගන්න පුළුවන්. හොඳයි. ෆොටෝ එක දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ type your name here කියන තැන ඔබේ නම user name එක කියන්නේ ඔයාලා use කරන කෙනාගේ නම මේ විදිහට දාන්න පුළුවන්. එම ටයිප් කරලා ඊට පස්සේ ආට next button එක click කරලා ඊළඟ කොටසට යන්න පුළුවන්. හොඳයි මේ තියෙන්නේ දැන් ඔබේ පරිගණක තිරේ WhatsApp phone එක තමයි මේ තියෙන්නේ. කියන්නේ ඔබේ සාමාන්‍ය දුරකථන අංකයක් භාවිතා කරලා app එක කරා පරිගණකයට install කරගත්ත WhatsApp phone එක තමයි මේ තියෙන්නේ. දැන් ඔබට පුළුවන් වටිනා දුරකථන smartphone එකක කාර්යයන් සියල්ලම මේ වලින් මේ WhatsApp හරහා කරන සියලුම දේවල් message යවන්න, link share කරන්න, ඒ වගේම voice report යවන්න लिंक लबा गिशे दूसरा सुदर्शन कुमार मगे दुरकथन अंक्यव कर මේ නම ටයිප් කරනකොට සමහරට වැරදි චයිනීස් ලෙටර්ස් වාලි වගේ වැරදි ලකුණක් ආවොත් වැරදි අකුරු ටිකක් ආවොත් ඔබ කරන්න ඕන මෙන්න මේ යටම තියෙන ටූල් බාර් එකේ කීබෝඩ් එකක් වගේ එකක් එනවා. Taman ටයිප් කරපු නම ඒ විදිහටම එන්නේ නැතුව වෙනත් අකුරු චයිනීස් වගේ ආවනම් අපිට පුළුවන් මෙන්න මේ කීබෝඩ් එක ක්ලික් කරනකොට මේනවා වචනයක් මේ බොක්ස් එකක් එනවා. ඒකේ තියෙනවා මේ සෙටින්ග්ස් වල හදන්න දෙන ලාංඡනය වගේ ලොගෝ එක වගේ අයිකන් එක වගේ එකක් ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ කීබෝඩ් Android keyboard කියන එක තියෙනවා. ඒක ඔන් කර ගන්න ඕන. ඒ වගේම යට තියෙනවා බයිඩු IME කියලා. අනේ ඒක ඔෆ් කර ගන්න ඕන. උඩේ එක ඔන් කරලා යට එක ඔෆ් කර ගන්න ඕන. ඊට පස්සේ මේ ක්ලෝස් කර ගන්න වෙනවා. ක්ලෝස් කරගත්තට පස්සේ අපිට පුළුවන් නැවත ඒ අදාළ message එක යවන්න අවශ්‍ය පුද්ගල select කර ගන්න. මේ විදිහට message එකක් යවන්න පුළුවන් type කරලා ඒ වගේම voice record එකක් යවන්න පුළුවන්. ඊට පස්සේ ඔබට අවශ්‍ය link ගෙන්නා ගැනීම ඒ වගේ දේවල් කරන්න පුළුවන්. දැන් ඉතින් ඔබට WhatsApp දුරකථන අංකයක්ම තමයි මේ ලැබිලා තියෙන්නේ. හොඳයි. My students දැන් ඔයාලට හිතෙනවා ඇති ඔයාලට තේරෙනවා ඇති success online english class එකේ ඔබට අවශ්‍ය සියලුම දේවල් ඉදිරියේදී ඔබට එන ගැටලු ඒ වගේම ගැටලු වලට විසඳුම් මේ වගේ වීඩියෝ හරහා ඔයාලට ලැබෙනවා. විශේෂයෙන්ම ඔබ තව තවත් මේ විදිහට ගැටලු වෙන වෙලාවක ඔබට ඒ ගැටලුවට විසඳුමක් වීඩියෝ එකක් කරලා අපි දෙනකොටම ඔබට ඒක බලා ගන්න ලැබෙනවා Success Online English YouTube channel එක. Success Online English YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා
ඔයාලා විතර තියෙනවා නම් එහෙම කරනවා නම් ඔබට පුළුවන් මේ වීඩියෝස් බලන්න. එවන මොන වටිනා දුරකතනයක් ඔබට හිමි වුණා වගේ සතුටක් දැනෙවි. ඔබට අම්මලා තාත්තලා කියපු ෆෝන් නැති ප්‍රශ්න, ලින්ක් එක ෂෙයා කරගන්න විදියක් නැති ප්‍රශ්න, පරිගණක කේන්ද්‍රින් කරන්නේ ID නම්බර්ස් ඕන, පාස්කෝඩ් නම් ඕන කියලා ඉල්ලීම් කරපු අයට ඔන හොඳ විසඳුමක් වෙනවා. Success Online English class එක සම්බන්ධ වෙන සියලුම දෙනාට විතරක් නෙවෙයි තමන්ගේ වෙනත් classes වල link ෂෙයා කරගන්න, ගෙන්න ගන්න, ඒ වගේ class වලට සම්බන්ධ වෙන්න ඔන්න අපි ලොකු උදව්වක් කරා Success Online English හරහා. Right.